विस्मय युक्ति उदेसा श्रीलंका द्वीप इरहंद पाव दिन कल्पय आयु बहु वेवा केल प्रार्थना करण सीलुम दिनाट आशा ऑनलाइन मगे चैनल के बला अद मम इन्े अनुराधपुर राजधानी सामान्य वतावक मम अनुराधपुर आवट अनुराधपुर विशेषत्व वीडियो आरंगण इतने अद अभी वेडसटहन तवात् एक पीवरा उमे का अरुमे वेडसटहन इधिंग अभी ओम विसराटेमु अद वेडसटहन कथाकर बलापुर श्लंका सुविशेषी इधिरी मक संबंध इत मई अवृद्धु දෙදහසකට පස්සේ මේ ලක්දිව මේ පින්බිම ඉදිවෙන මහා වූ දවන්ත චෛත්‍ය රාජානන් වහන්සේ නම සඳ හිරු සෑය පිළිබඳව තමයි අද වැඩසටහන අපි ඉදිරියට ඇදෙමු ඉතින් අවුරුදු 2000කට පස්සේ තමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේ නම ඉදි වෙන්නේ මෙතන 2010 අගභාගයේදී තමයි මේ වැඩ ආරම්භ වෙන්නේ මේ වෙනකොට අනුරාධපුරේ ඉන්න බැතිමතුන් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව දන්නවා මොන වගේ තත්ත්වයකද මේ වෙනකොට මේ සෑය තියෙන්නේ මොන වගේ ඉදිකිරීමද මේ වෙනකොට වෙන්නේ කියලා ඉතින් අද මගෙත් එක්ක ඉන්නවා මේ පිළිබඳව කතා කරන්න මේ පිළිබඳව විස්තර ඔබට අරන් එන්න වැඩිදුර විස්තර කතා කරන්න රසික මහත්මයා ආයි බලන්න ඔබතුමාට අපට පොඩක් පැහැදිලි කරන්න ඔබතුමාගේ කාර්යභාරය මොකක්ද මේ ස්ථානයේ අශාන් ඉස්සෙල්ලම මේ රටවාසී ලෝකවාසී සියලු දෙනාටම රත්නත්‍රේ පිට ප්‍රාර්ථනා කරනවා ඒතර මගේ කාර්යභාරය තමයි වසර 1700කට පමණ පසුව මේ ඓතිහාසික අනුරාධපුරයේ ගොඩනැගෙන මහා ප්‍රෞඪ සලකුණ අභිමානනීය සලකුණ වීරත්වයේ මහා සලකුණ ඉදිකිරීම කටයුතු පිළිබඳ එන මගේ රටවාසී ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම. ඉතින් ඒ කියන්නේ මේ රටේ වෙසෙන කෙනෙක් හෝ වේවා පිටරට වෙසෙන කෙනෙක් හෝ වේවා යම් කෙනෙක් මේ දොරටුවෙන් ඇතුළට එනවා නම් මම තමයි යාලට මේ මුලේ ඉඳලා අගට යනකම් මේ චෛත්‍ය පිළිබඳ කියලා දෙන්නේ. ඉතින් මේ මහා වාසනාවන්ත අවස්ථාව මට ලැබිලා තියෙනවා. තියෙනවා. හොඳයි. එහෙනම් අද අපි රසික මහත්මයාත් එක්ක මේ වැඩිදුර විස්තර කතා කරමු. මේ ඔබට කියන්න සුවිශේෂී වූ කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ රට දය ආරක්ෂා කරපු මේ මහා පොළොවට හුස්ම දුන්නු රණවිරුවන් අතින් තමයි මේ මහා සෑ රජුන් වහන්සේ මේ විදිහට ඉදි වෙලා තිබෙන්නේ සහ ඉදි වෙන්නේ ඔවුන්ගේ අනුදැනුම ඇතිව තමයි මේ සියලු දේම සිද්ධ වෙන්නේ සහ මේ පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර රටේ බහුතරයක් අතර නෙවෙයි සුළුතරයක් අතර තිබෙන දුරු මත දුරු කරන්නත් අපි මේ වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා සහ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික රජරට රාජධානියේ ඉඳන් තමයි අද මේ වැඩසටහන පටිගත වෙන්නේ ඔබට කියන්න සුවිශේෂී වූ කරුණු කාරණා රාශියක් තියෙනවා රසිකමත් අපි ඉදිරියට යමු එහෙනම් යමු අපි යමු අපි කියලා කතා කරමු වැඩිදුර විස්තර मेतन प्रधान प्रधान अनागते कोटि संख्या बौद्ध श्रद्धावंत मेतन प्रधान राजपक्ष अभी एक पास मैं ऐतिहासिक अनुराधपुर महासेन महाराजुमा पास मैं आठ मस्तान कह दें अभी उठट किया मत अशान प्रधानतम दिया दखीन एक आरंभे
අපි උඩට ගියාම අපිට පේනවා මේ ලෝකේ තියෙන උත්තරීතර වස්තුව තමයි රුවන්වැලි මහසෑරජාණන් වහන්සේ. අනිවාර්ය. මේ ස්වර්ණමාලි මහසෑරජාණන් වහන්සේ දැන් මේ සමිතුමහසෑරත් එක පරිවාර චෛත්‍ය හතරක් වට කරන් ඉන්නේ. මෙච්චර කාලයක් අවුරුදු 1700ක් විතර මේ බිමකට තියෙන්න බෑත්තේ මේ සමිතුමහසෑර එන්න වෙන්නේ. ඉදි වෙන්න තුන් පැත්තකින් මෙච්චර කාලෙ තිබුණා. අද තමයි මේ නොවැම්බර් මාසේ 20 තමයි හතර වෙනි තැනින් වට කරලා මගේ රුවන්වැලි මහසෑරත් ආරක්ෂා කරන්න පරිවාර චෛත්‍ය හතරක්. දැන් මෙහෙම කතාවක් තිබෙනවා අපි මෙහි තිබෙන ඉතිහාසයේ වගේම මෙහි තිබෙන මේ සමාජ අධ්‍යයනතර කතා කරලා ඉන්නවා. ඔව් දැන් අටම ස්ථානයේ විදිහට අපි හඳුන්වන්නේ ජයශ්‍රීමා බෝධි රෝණලිසය අපේ ගිරියේ තොරතුරු මේ වගේ අටම ස්ථානයක් තිබෙනවානේ. ඔව් සමහරුන් කියනවා මේ අටම ස්ථානයට තව ස්ථානයක් ඉදිරි කිරීම ඉතිහාසයම වෙනස් කිරීම මේක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා. අශාන් මම ඕකට දෙන්නම් හොඳ උදාහරණයක්. මට ඇත්තටම මං හරි ආසාවෙන් හිටියෝ ප්‍රශ්න එනකම්. කෑගල්ලේ දැයට කුරුල ගිහිලා මුණුපුරා බිහි වෙලා දුටුගන මහරජුර ඇවිල්ලා මිරිස වැටිය රුවන්වැලි මහා සෑලෝව මහපාය හදනවා. පස්මස්ථානයක් ඉදි කළා. ඒ උත්තමයක් යනවා. වලගම්බා රජුරොත් මේ රට එක්සේසත් කළා හදනවා ලංකාරාමේ අභේගිරියයි. හත්මස්ථානයක් කරනවා. මහසෙන් මහරත්තුමත් තල ජේතවනාරාමේ හදනවා. අටමස්ථානයක් කරනවා. අපි එනවා. ඇයි මේ ඉන්න ජාතියට හිතන්න බැරි 30 වසරක් පුරා පැවති කුරුරු යුද්ධයේ මියගේ මගේ රත්තරන් රණවිරුව කියලා. එතන මගේ රණවිරුවන්ට මල පහන පූජ කරන්න හදන තරක් වැරද්දක්. එතකොට අර විදියෙම ඉතිහාසයත් තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ. මේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මොකද මේ තිබිච්ච යුදමය වාතාවරණයට වඩා දරුණු යුද්ධයක් තමයි මේ රටේ තිබුණේ. ඉතින් එහෙම මැරිච්ච කොල්ලෙක්ට මලක් පූජා කරන්න මේ චෛත්‍යයක් හදන එක වැරද්දක්. සමහරුන්ට යම් යම් මත ඉදිරිපත් කරනවා. නමුත් සමහරුන්ට කියන්න පුළුවන් ඒ රජ කාලෙනේ, ඒ රජවරුනේ, මේ දැන් රජවරු නෑනේ, දැන් ඉන්නේ පාලකයෝනේ කියලා. අපි කැමැති කැමැති අයට කැමැති කැමැති විදිහට මේ දේවල් දැක බලා ගන්න, දැන බලා ගන්න අදහස අවස්ථාව තිබෙනවා මේ ස්ථානෙට ආවොත්. හරි, අපි ඒ කතාව පැත්තකින් තියලා අපි කතා කරමු අසික දැන් මේ වෙනකොට මේ චෛත්‍ය රජන වහන්සේගේ කොච්චරක් දුරට ඉදිරි සිද්ධ වෙලා තියෙනවා. අපි දැනට ඉන්නවා අඩි 252ක් විතර උස. අඩි 252. 252ක් විතර තියෙනවා අපිට සම්පූර්ණම පිත්තල. කොතයි චූඩාමාණික්කේටයි අසන් අරනවා අපි අඩි 21ක්. අහහ අඩි 20ක් අතෑරනවා. අපි මේක සම්පූර්ණම උස තියෙනවා. අඩි 282 ඇඟල් 6ක්. අඩි 282 ඇඟල් 6ක්. අඩි 282 ඇඟල් 6ක්. ඒ උස ප්‍රමාණයනේ. උස ප්‍රමාණය. වට ප්‍රමාණය අඩි 800යි. අඩි 800. අඩි 800ක් තියෙනවා. අඩි 801ක් තියෙනවා. අපි කියනවා යෝමා බුදු නෙත කුළු නීනේ වදිනු මැන නිදුකානනේ යෝමා බුදු නෙත කුළු නීනේ වදිනු මැන නිදුකානනේ මේ තියෙන ඉදිවෙමින් පවතින බුද්ධ මන්දිරයනේ මේකේ විස්තර කොහොමද මේ වගේ බුද්ධ මන්දිර එකක්ද තිබෙන්නේ නැත්නම් නෑ මේ විදිය බුද්ධ මන්දිර අශාන් එකයි එන්නේ එතකොට මේ බුද්ධ මන්දිරේ දැන් ඒ කියන්නේ අපි අර කිව්වමත් නිකන් ලොකු මේ එකක් වෙයි නමුත් මේ බුද්ධ මන්දිරේ හැදිලි වුණාන් පස්සේ මං හිතන්නේ මේ එන ශ්‍රද්ධාවන්ත පින්නතුන්ගේ හිත පිනෙන් පිරෙල යනවා මොකද අපි දැනට මේකේ නිම කරලා තියෙන බුදු පිළිම සම්පූර්ණම පිත්තල වලින් තමයි මේකේ බුදු පිළිම නිර්මාණය කරන්නේ ප්‍රධාන පිත්තල වලින් වෙනම බුදු පිළිම නිර්මාණය වෙනවා ඒ කියන්නේ හිඳ පිළිම මේ වැඩ සිටින පිළිම මේ සියල්ලම පිත්තල වලින් නිර්මාණය වෙනවා අත්රූප පවා එතකොට මේකේ තියෙනවා ඒ කියන්නේ සුවිශේෂුවන්ගෙන් රාසියක් ඔයාලා දැන් උඩ බැලුවන් පස්සේ පුළුවන් සම්පූර්ණ පිත්ත මේ වියනත් ඒ විදිහටම හැදෙන්නේ එතකොට මේකේ සම්පූර්ණම දේවල් විශේෂයෙන්ම නිර්මාණය කරන මෙතර දක්ෂතා සියල්ලම නිර්මාණය වෙන්නේ මගේ රණවිරුන්ගේ අතින් එතකොට මේක සුවිශේෂ වූ බුද්ධ මන්දිරයක් බවට පත් වෙනවා විශේෂ ඒ කියන්නේ අර ශ්‍රද්ධාව ඉතිරිලා යන බුද්ධ මන්දිරයක් බවට පත් වෙනවා මේකේ ගොඩාක් කලාංග තියෙන ඇතුලේ දැන් මේ සියලු ඉදිකිරීම් නිමා වෙන්න තිබෙන්නේ මේ අවුරුද්දේ අගභාගයේදීද ඔව් නොවැම්බර් මාසෙ වෙනකොට ඉවරයි අපිට මේක දැක බලා ගන්න දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න ඕනේ මේකත් දැන් සමහර විට දේශපාලන මට්ටමින් ගන්න පුළුවන් නමුත් අතිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් එතකොට ආරක්ෂක ලේකම්තුමන් යුද හමුදාපතිතුමන් ඒ විදිහේ විතරක් නෙමෙයි ආරක්ෂක සේනා වන්‍ය ආචාර්යතුමන් විශේෂඥ සේනාංකතුමන් බලසේනාධිපතිතුමන් මගේ අනිල්දාරතුමන් මේ සියල්ලම
දවස ගානේ යම් කෙනෙක් නිරීක්ෂණයට මේව ලක් වෙනවා හැම තැනම නිරීක්ෂණ ලක් වෙනවා ඒ නිසා හැම දෙම බොහොම සියුම්ව ලස්සනට ඉතාමත්ම වේගෙන් ඒ කියන්නේ අපේ රණවිරුවන්ගේ දක්ෂතාවයත් එක්ක කාර්යක්ෂමතාවයත් එක්ක සිද්ධ වෙනවා මොකද රණවිරුවන් හැම තැනකටම ගෑවුණත් එතන වැඩේ පිළිවෙලයි එතන වැඩේ ලස්සනයි සහ බොහොම කාර්යක්ෂම මේ දේවල් සිද්ධ වුණා ඉතින් රණවිරුවන්ගේ අතින් තමයි මේ මහා සෑරදු නිදි වෙන්නේ ඉතිහාසයේ දවසක ඔබට ඔබේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට මේක වැඳ පුදා ගන්න දැක බලා ගන්න පුළුවන් වෙයි සමහර වෙලාවට අපේ වයස් කාලේ ඉවර වුණත් තව අවුරුදු 100ක් 200ක් ගියත් මේ වටිනාකම අපේ අනාගත පරපුරට දැක ගන්න දැන ගන්න ලැබෙවි. ඉතින් මේ පිළිබඳව තවත් කරුණු කාරණා තිබෙනවා. අපි චෛත්‍ය රජුන් වහන්සේගේ උඩට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හතරස් කොටුවට සායිට උඩට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපිට මේ වෙලාව යන්න පුළුවන් නේද? අපිට පුළුවන් යන්න. හරි. එහෙනම් අපි උඩට නැගෙමු. කියලා බලමු කොහොමද උඩට අනුරාධපුර රාජධානිය පේන්නේ සහ ඉතුරු විස්තර ටික අපි උඩට කියලා යන්න. සඳහිරු සෑන් ගොඩ නගමු. හරි දැන් අපි ඉන්නේ හතරස් කොටුව ආසන්නයට යන විදුලි සෝපානය ළඟ මෙතනින් උඩට තමයි අපිට යන්න තියෙන්නේ රසික අපිට මීටර කොච්චරක් විතර උඩට යන්න තියෙනවද මීටර කියන්නේ අඩි 250ක් විතර යන්න ඕනේ 250ක් උඩට මේ අපි දැන් මේ ලිෆ්ට් එකේ යනවා අඩි 110යි 150ක් විතර 150ක් විතර ඉතුරු සීතින් අපි පයින් යන්න ඕන 100 අපිට පයින් තමයි උඩට යන්න තියෙන්නේ මේක පළවෙනිතාවට ලබන අත්දැකීමක් සමහර වෙලාවට මේ අත්දැකීම ඔබට ගන්න බැරි වෙයි නමුත් අපි ඔබට මේ සියලු දසුන් හරිම නිර්මාණශීලීව හරිම ආසාවෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි උඩට යන්නේ අපි යන්න අපි යන්නම් කිලෝ 80ක් විතර තියෙනවා මේ පොල්ලෝ වැලියෙන්ද මේක තමයි තිස්තරික ආ එහෙමද වැලියෙන්ද මේ තරසම අශා ජීවිතේ කාටවත් දකින්න හම්බ වෙන්නේ නැහැ මොකද මේව දැන් මේ ඔක්කොම ගලවනවා කෙලවෙන් පස්සේ අවුරුදු ගානකටවත් බලන්න හම්බ වෙන්නේ නැති මේ තියෙන්නේ ළඟම දර්ශන ඉතින් ওই ගර්භයේ හෙල් තියෙන ගර්භයේ දර්ශන තියෙන්නේ අපි දැන් මෙතනින් උඩට යන්න තියෙන්නේ නේ අපිට අරගොල්ලන් එනකන් ඉමු නේද හරි අපේ රසික මහත්තයා තාම පිටිපස්සේ ඉන්නේ කැමරේ පිටිපස්සේ දැන් මේ විදිහට පඩි පෙළවල් කීපයක් නැගලා තමයි උඩටම යන්න තියෙන්නේ නේ ඔව් දැන් මේ ඉන්නේ හතරස් කොටුව. හතරස් කොටුවට අපි දැන් ඉන්නේ. හොඳයි. අපි මේ වෙනකොට රසික මහත්මයාත් එක්ක දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ හතරස් කොටුවට. හතර
තියෙනවා දේවතා කොටුව මෙතනින් උඩට තමයි අපිට ඊළඟ පියවර විදිහට යන්න තියෙන අපිට පොඩ්ඩක් කියන්න මේ ස්ථානය ගැන දැන් අපි ඇත්තනම මේ අශාන් මහත්තයා ඉන්නේ ඒ කියන්නේ 144 දර්ශන දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපේ රෝම කූපයක් කරලා විතර තැන්පත් වුණොත් මේකත් වැහෙනවා. අනිවාර්යයෙන්. අර මම කියන්නේ රෝම කූපයක් කරලා විතර තැන්පත් වුණොත් මේකත් වැහෙනවා. ඒ වාසනාවන්ත තැනකට අඩි 147ක් මේ උඩින් ඉන්නේ. උඩින් ඉන්නේ. මේක අපිට යන්න ඕනේ. මෙතන තියෙනවා අඩි 32ක්. සෝ අඩි 32ක් තියෙනවා. දේවතා කොටුව තුර. එතකොට අපි යන්න ඕන කොත්කැරලෙන් අඩි 50ක් විතර. ඔව්. අපි උඩට යන්න තියෙනවා. අපි අඩි 100ක් 132ක් විතර යන්න
නමුත් මේ ඒ තැන තමයි අපි මේ ඉන්නේ. එහෙනම් අපි උඩට යමු. ඔගලන් එන්න අපිත් ඒ උඩට යන්න. जय सिंह ජේතවනාරාම මහා ස්තූපේ මහසෙන් මහ නිරුදුන් ඉතිකලාව ජේතවනාරාම මහා ස්තූපේ මෙතන බාගෙන හදපු චෛත්‍යයක් පේනවා මෙතන දක්කින ස්තූපේ. ඒ කියන්නේ බිහිදු මහ රහතන් වහන්සේගේ දේහ ආදානය කළ තිර වෙන්නේ මෙතන. එතකොට මේක තමයි ලාර සෝණ කියලා ජලාර සෝණ කියලා කියනවා. නමුත් මෙතන තමයි බිහිදු මහ රහතන් වහන්සේගේ දේහ ආදානය කරපු තැන. එතකොට කියනවා මේ සුදුගරු මහ නිරුදුන්ගේ භෂ්මාවශේෂකත්වෙත් මෙතනින් කියලා. ඒ ලාර සෝණ කියලා ඒ කියන්නේ පසු කාලින්ව හදාගත්තු නමක්. නමුත් ඒක තමයි ප්‍රධාන වෙන්නේ. වෙන දෙක. ඔව්. අර ඈතින්ම පේන්නේ මින්තලේ මහා ස්තූපේ අර කන්දොඩ පෙන්නේ මින්තලේ මහා ස්තූපය සහ නුවර වැව මං අශාන්ත කිව් වෙනකොට අපි චොපර් එකක ගියත් හෙලිකොප්ටර් එකක ගියත් උඩින් බලන්න පුළුවන් අපිට සම මෙහෙම බලන්න බෑ අනිවාර්යයෙන් අපි දැස් මට්ටමින් බලන්න බෑ සම්පූර්ණ 360 view එකක් තියෙනවා මෙතන ඔව් මෙතන තව විශේෂ දෙයක් කියන්න ඕනේ මේකේ මතයක් මේ සඳහන් මහසෑ ලොකු මතයක් තියෙනවා මේ අපි රටේ ඉන්න අය ගැන රටේ අය ඉන්න අයට තියෙනවා මේ මේන කොමල මහසෑ අරගුන්ට වඩා කුසයි කියලා ලකුමතයක් ගියා. නමුත් පැහැදිලිව කියන්න ඕනේ අශාන් රුවන්වැලි මහසෑරුට වඩා අපි අඩි 10000ක් කුසින් අඩුවෙන් ඉන්නේ. අඩි 10000ක් අඩි 10000ක් කුසින් අඩුවෙන් මොකද? හොඳයි ඉතින් අපි ගණනාවක් උඩට නැගලා චෛත්‍ය හතරස් කොටුවට වගේම උසම ස්ථානයේ නැගලා තමයි මේ විදිහට පල්ලෙහාට එන්නේ. ඉතින් මම හිතන්නේ මේක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් විශේෂයෙන්ම
මේ අවස්ථාව ලබා දුන්න එක සම්බන්ධව අපි ඒ තැන්වලට අපේ ස්වාමින් වහන්සේට විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි. ඉතින් අපිට කියන්නකෝ තව අපිට මොනවද මේ කතා බහට ලක් කළ යුතු සුවිශේෂී කරුණු තිබෙන්නේ. මට කතා බහට ලක් අශාන් අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. අර මතයයි මිනිසුන්ගේ නැති කරන්න ඕනේ. මොකද උදාහරණ කතාවක් කියන්න එක දවසක් එනවා ඔතෙන්ට තරුණ මවක් සහ අවුරුදු 16 ක විතර දියණියක්. ඇවිල්ල මම ඉස්සරහ කාර්යාලේ විඳිද්දි මම ගොඩක් දුරට එන අයට මේ චෛත්‍ය පිළිබඳව කියලා දෙනවා. මේ කියලා දෙද්දි මම ඇහුවා ඒ දරුවගෙන් ඇහුවා පුතේ තාත්තාවද කියලා. ඉස්සරහ රතේකුත් නවත්ත දෙන ප්‍රධාන දොරටුව ගාව. එතකොට මේ තාත්තාවද කියලා ඇහුවා. ඇහුවෙන් පස්සේ නෑ කියලා මෙහෙම දැන් පොළව හාර හාර ළමයා ඉඳිද්දි මම කිව්වා පුතේ මෙතෙන්ට එනවා පමණක් දරු වෙනවා මේ යුද්ධය නිසා තමන්ගේ ආදරණීය පියා අහිමි වෙච්ච අය තුවාල වෙච්ච අය එනවා. නමුත් ඒ රත්තරන් දරුවොත් එක ගත්ත මගේ රත්තරන් පුතා ගොඩක් හොඳ තැනක ඉන්නේ. ඉතින් එහෙම කිව්වන් පස්සේ ටික වෙලාවකින් අශාන් මේ දරුවා මරලා තෝණයක් දුන්න අප්පච්චි කියලා. බුදු අප්පච්චි කියලා කෑ ගැහුවා. කෑ ගහලා ඉවරලා ප්‍රධාන දොරටුව ගාව තියෙන රතයට දිව්වා. දිව්වන් පස්සේ මගේ කකුල් දෙකක් පණ නැති වුණා අශාන්. මගේ රත්තරන් කොල්ලගේ කකුල් දෙකක් මෙතනින් කපලා බෝම්බයකට අහුවෙලා. කකුල් දෙකම මෙතනින් කපලා. එතකොට මේ දරුවා ගිහිල්ලා තාත්තව බදාගෙන අඬනවා. මමත් අඬනවා ඒ ආදරණීය මෑණියුත් අඬනවා ඊට පස්සේ සතියකට විතර පස්සේ මගේ රත්තරන් රණවිරු ආ වීල්චෙයාර් එක රෝදපුටුවේ මෙතෙන්ට ආවා ඇවිල්ලා අත් දෙක එකතු කළා මට වැන්දා මම රට වෙනුවෙන් රසික මහත්තය මම මේ කකුල් දෙක නැති කරගත්තේ මගේ දරුවා පමණක් වෙලාට නොම ගැන අවස්ථා තිබුණා නමුත් මගේ මේ කකුල් දෙක නැතුව මගේ දරුවා හදාගන්න බැරුව ගියා මට නමුත් අද වීර තාත්ත කෙනෙක් විතර කතා කරනවා කියලා කිව්වා ඒ නිසා ඒ කැපකිරීම කරපු එක්කෙනෙක් විතරයි දැක්කේ ඒ නිසා තමන්ගේ ඇස් ඉස් මස්ලේ දන් දීලා තමන්ගේ ප්‍රාණය මේ වාතලයට මුසු කරාපු මගේ රත්තරන් සදහතනි සෙම්පතියන්ට රණවිරුවන්ට මලක් පහනක් පූජා කරන්න මෙතෙන්ට එන්න. ඔව් ඉතින් රණවිරුවන්ගේ ලේ දහඩිය මතින් ඉදිබුණු මේ මහා පොළවේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න රණවිරුවන් අපිත් එක්ක හැමදාමත් සිටි අපේ ඕනම ව්‍යසනයක් ළඟදී ස්වභාවික විපතක් ළඟදී රටේ සුභ වේවා අසුභ වේවා රණවිරුවන් තමයි අපිත් එක්ක හිටියේ. ඉතින් ඔවුන් වෙනුවෙන් ඉදිවෙච්ච මේ මහා සෑය වැඳ නමස්කාර කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. ඔබ ලංකාවේ සිව් දෙසින් සිව් කොණින් කොහේ හිටියත් ඒ වගේම තමයි අද අපි මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන මේ මිනිසුන්ගේ තියෙන දුර්මත රසිකමත් නැමි විශේෂයෙන්ම වැරදි මත තිබෙනවා මිනිසුන් සමහර වෙලාවට ඔවුන් හිතන දේවල්ම නෙමෙයි මේ ඇතුළන්තය වට පස්සේ ඔබට අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම අපි මේ වැඩසටහන හරහා ඔබෙන් එක ඉල්ලීමක් කරනවා. එතන මේ අටමස්ථානයේ තිබෙන එක ස්ථානයකට තමයි මේ උතුම් සෑ රදුන් මහසෙත් අයිති වෙන්නේ සහ මිනිසුන්ගේ මේ හਿੱත්තල තියෙන දුර්මත ඉවත් කරන්න අපි වැඩසටහනින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වැඩසටහන ඉදිරියට තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියන කාරණාවත් එක්ක ඉදිරියේදී මේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් රසිකමත්ම බොහොමත්ම ස්තුතියි. අද අපිත් එක්ක එකතුනට ඔබතුමා හරිම දක්ෂ විදියට මේ පිළිබඳව අපිට ලොකු පැහැදිලි කිරීමක් කරා සහ මේ බලන් ඉන ප්‍රේක්ෂක ජනතාවටත් ඒ වගේම ඔබත් රණවිරුවෙක් විදියට ඔබටත් සුබපතනවා මේ මහා පොළොව වෙනුවෙන් වැඩ කටයුතු කරාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ කාර්තව්‍යයට එකතුනාට මේ හැම එන කෙනෙක්ට ඔබතුමාගේ වචනවලින් ඔබතුමාගේ ස්වරයෙන් තමයි මේ අමතන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතුනාට. ගොඩක් පින් අශාන් අත්‍තරම මටත් පින් දෙන්න තියෙන්නේ. මේ නායකත්වයේ ඉඳලා මගේ මේ දිවාරය වෙහෙසෙන මගේ රත්තරන් රණවිරුවගේ කඳුළු තියෙන්නේ මේ අනිවාර්ය දහඩිය තියෙන්නේ මේ සදහාතනික රණවිරුව දක්වා මේ ගර්භයට ඇවිල්ලා උදව් කරපු මහියා මගේ අහිංසක සිවිල් මිනිස්සු සමහරට දැන් පොළොවේ යට ඇත්තේ. මේ සදහාතනික මිය ගියා වූ අදට ජීවතුන් අතර සිටින සමස්ත සියලුම දෙනාට මේ පින්වත් වේවා චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිර්වාණය කරන මේ පින්වත් වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ මගෙත් එක්ක ඉන්න අභිනවාරාමාධිපති ගරු ධම්මබුද්ධ ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හැමදෙරුවනේ. ඔබ වහන්සේ අපේ අනුරාධපුර මේ අටමස්ථානයේ පිළිබඳව වගේම රුවන්වැලි සෑරතුන් පිළිබඳවත් අපි ගියේ වැඩසටහනකදී අපි කතා කළා. ඔබ වහන්සේ වෙනුවෙන් පෙඩි සිටියා. ඉතින් බොහොමත්ම පිං මේ වැඩේ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවට. දැන් අපි මේ ඉන්නේ සතුහිරු සෑය අභියස මේ මළුවේ තමයි අපි ඉන්නේ. හැබැයි හඳුනේ මේ පිළිබඳව විවිධ වූ කතිකාවක් තියෙනවා සමාජයේ. මේ පිළිබඳව විවිධ වූ තිරිස් මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා සහ අදහස් උදාස් දක්වනවා. එතකොට මට ඔබ වහන්සේගෙන් දැනගන්න අවශ්‍යයි ගරුතර මහා සංඝරත්නයේ වශයෙන් මේ දැක්ම පිළිබඳව මේ සෑය රදුන් පිළිබඳව ඔබ වහන්සේලා දරන මතය කොහොමද භික්ෂුන් වහන්සේලා විදියට? හැම දිනාටම තෙරුවන් සරණයි. අශාන් මේක බොහොම හොඳ ප්‍රශ්නයක්. අනුරාධපුරය කියලා කියන්නේ ඓතිහාසික නගරයක්. ඒ අතර අටමස්ථානයට අමතරව මේ වගේ ඓතිහාසික රණවිරුවන් වෙනුවෙන් ඒ වගේම පොදු ජනතාවගේ සහභාගිත්වයෙන් දායකත්වයෙන් මෙවැනි
සෑරදුන් වහන්සේ නමක් ඉදිකිරීම ඇත්තටම අගය කළ යුතු ඉතාම වටිනා කාර්යයක්. ඒ වගේම අනුරාධපුරයේ එන අයට එන පින්නතුන්ට මේ ජයසුමා බෝධින් වහන්සේ එහා පැත්තින් ඇවිල්ලා වන්දනාමාන කරන්නට මේක අලුතෙන් ඉදිවෙන අවස්ථා ස්ථානයක්. ඒ වගේම හොඳ අවස්ථාවක් හැටියට අපිට සදාන කරන්න පුළුවන්. මොකද මේක ජයසුමා බෝධි සමිඳුන්ගේ එක් ප්‍රධාන දොරටුවක් ආසන්නයේ තමයි පිහිටලා තියෙන්නේ. අපි හඳුනන්නේ දැන් මෙහි යම් කිසි අදහසක් තිබෙනවා මේ අටමස්ථානයේට එක ස්ථානයක් එක් කිරීම සම්බන්ධව. ඒ පිළිබඳව ඔබ වහන්සේට දරන අදහස. මම හිතන්නේ ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්. අටමස්ථානයේට අමතරව මේ අලුතින් නැත්නම් අභිනවයෙන් ඉදිකරන මේ ස්ථානය මං හිතන්නේ ආගමික ස්ථානයක් නිසා මති මතාන්තර එදත් අදත් හෙටත් ආගමික ඉතිහාසයේ තිබුණා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද අපි දැක්කා මේ රණවිරුවන් සාමාන්‍ය ජනතාව රජයේ කරවන සියලු දෙනාමත් මේ කරන්නේ සත්කාරයක්. අපි අහලා තියෙන්නේ දුටුගැමුණු රජුරෝ පැරණි ස්තූපයද කරපු ඒවා මෑත කාලීන ඒවත් අපි අහලා තියෙනවා. නමුත් අපි අගය කළ යුතුයි සමස්ත ලක්වාසී ලෝකවාසී බෞද්ධ ජනතාව හැටියට මේ සඳහිරු සෑය ඉදිකිරීම සත්කාරයක් හැටියට කාටත් සම්බන්ධ වෙන හැම දෙනාටම වන්දනීයත්වයේ පූජනීයත්වයට සංකේතයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. හොඳයි බොහොමත්ම පිං ඔබ වහන්සේට අපිට එකතු වුණාට මේ අදහස් දක්වීම පිළිබඳව අපි ඉදිරියේදීත් සම්බන්ධ කරගන්නම් ඔබ වහන්සේව සහ වැඩිදුර මේ මහා සංඝරත්නය වශයෙන් කතා බහ කරන්නට. බොහොමත්ම ස්තුතියි අපේ හැමෝටම. හොඳයි මේ වෙනකොට මගෙත් එක්ක ඉන්නවා සඳහිරු සෑය ඉදිකිරීම භාර නිලධාරී කර්නල් මොහාන් කුමාර. කර්නල් බොහොම ස්තුතියි අද මේ අවස්ථාවට අපිත් එක්ක එකතු වුණාට. අපිට කියන්නකෝ මේ සියලුම වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් අපේ නිල රණවිරු දරුවන්ගේ දායකත්වයෙන් මේ දුක් කඳුළු දහඩිය මතින්. කොහොමද ඔවුන්ගේ දායකත්වයේ මේ කාර්යවේට ලැබෙන්නේ? ඔබ කිව්වා වගේම ආරම්භයේ සිටම අපේ යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවම මේ සඳහා දායකත්ව ලැබුණා. විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායත් මම මතක් කරන්න ඕනේ. මෙහි ඉදිකිරීම කටයුතු මූලික අවධියේ සිටම අවශ්‍ය වෙන සියලුම ද්‍රව්‍ය සපයා ගැනීම, ඒ කියන්නේ ගඩොල්, වැලි, ඒ ගාවට මේකට අවශ්‍ය වෙන අලුහුණු සහ මේකට අවශ්‍ය වෙන අනිකුත් අවශේෂ ද්‍රව්‍යයන් සියල්ලම සපයා ගැනීම සිදු කරනු ලැබුවේ අපේ මේ විරෝධාර රණවිරුවන්ම තමයි. ඉතින් ඒකෙදී මේ ස්තූපයේ ඉදිකරන මේ ස්ථානයේ සිටිනවා විශාල පිරිසක්. ඒ වගේම තව නොපෙනෙන විශාල පිරිසක් පසුපසින් අර කිව්වා වගේ දායකත්වය ලබා දීම සිදු කරනවා. ආරම්භයේදී අපි පාදම සකස් කිරීමට අවශ්‍ය කළුගල් සපයා දීම, ඒ වගේම තමයි පාදම අවසන් වෙලා ඊට පස්සේ අපේ ගර්භයේ ස්තූපයේ ගර්භය, ඊට පස්සේ ස්තූපයේ අනිකුත් කොටස් සියල්ලම අපි ඉදිකිරීම කටයුතු කරනු ලැබුවේ අපේම රණවිරුවන් විසින් සපයා දෙනු ලබන ද්‍රව්‍ය. මම හිතන්නේ දැනටමත් ඔබ ඒ පිළිබඳ දැනුවත් වෙලා ඇති. කොහොමද ගඩොල් සපයා ගත්තේ, කොහොමද අලුහුණු අපි සපයා ගත්තේ, කොහොමද වැලි ඒ සඳහා අවශ්‍ය වෙන දර සපයා ගැනීම සිදු කරන ලැබුවේ කොහොමද, ඒ සියල්ලම ඒ විදිහට තමයි සිදු වෙන්නේ. ඉතින් අපේ ඒ වගේම තමයි මේකේ භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර බොහොමයක් අපි විසින් සාදාගත් දේවල්. ඒ වගේම තමයි තවත් මේ හා අපි හා සම්බන්ධ වුණ කාර්මික දැනුව තියෙන ඉංජිනේරුවරුන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ශ්‍රී ලංකාවේ සිටින විද්වතුන් විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වාස්තු විද්‍යාඥයින්, ඉංජිනේරුවරුන්, පුරා විද්‍යාඥයින්, ඒ වගේ මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන විශාල සම්මන ඔවුන්ගේ අවවාද උපදෙස්, ඔවුන්ගේ දැනුමත් ලබාගෙන. මොකද මෑත භාගයේ ශ්‍රී ලංකාව තුළ මෙවැනි මහා ස්තූපයක් ඉඳින් අත්දැකීම් ලැබු කිසිවෙකු සිටියේ නැහැ. ඒකින්ද අපිට ඒ අත්දැකීම් සොයාගෙන යන්න සිද්ධ වුණා. මෙවැනි යම් කිසිවක් අත්දැකීම් තියෙන පිරිස සොයාගෙන ගිහිල්ලා ඔවුන්ගෙන් උපදෙස් අපට ගන්න සිදු වුණා. මේක අපේ ඉදිකිරීමට සකස් කළේ දැන්ට දරුවත්මත් ගරු ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම වත්මත් අගමැතිතුමා, ඒවක ගරු ජනාධිපතිතුමා,
එතුමාගේ සංකල්පයක් අනුව ඉදිනු මේ සෑය අවශ්‍ය වුණේ අවුරුදු දහස් ගානක පවතින ආකාරයි. එතකොට ඒ අවුරුදු දහස් ගානකට පවතින ආකාරයේ ද්‍රව්‍ය යොදා ගැනීම තමයි අපේ අභියෝගය. ඉතින් ඒ සඳහා අපිට ඒ වැනි දැනුමක් ඇති පුජ්‍යලයින් හමු වීමට අවශ්‍ය වුණා. ඉතින් අපිට ඒ වගේම පුජ්‍යලයින් හමු වුණා. ඔවුන්ගේ ඒ දැනුමත් සමගම තමයි අපි මේ ඉදිකිරීම කටයුතු කරන ලැබේ. හොඳයි. ඉතින් අපි රණවිරුවන් වසර 30ක මේ දරුණු කුරිරු යුද්ධය නිමා කරාට පස්සේ ඔවුන් මේ රට බේර ගන්න, ඔවුන් මේ මහ පොළොව බේර ගන්න තමන්ගේ ශ්‍රමය දහඩිය වැගුරුවා සේම ඔවුන්ගේ කය මේ මහ පොළොව තුල වැතිරුවා සේම ස්වභාවික විපතක් ගත් අතට රටේ අවශ්‍ය කරන ඕනෑම මොහොතකදී ඔවුන් තමයි අපේ පිටට හිටියේ. ඒ වගේම මෙවැනි වූ ඓතිහාසික සිද්ධාස්ථාන පුදබිම් ඉදි කරන්නටත් ඔවුන්ගේ ශ්‍රමය දායකත්වයේ ලැබෙන්නේ හරියට දෙවියන්ගේ මහා වූ ආශිර්වාදයක් විදිහට. ඉතින් මේ වැඩබිම බාර ස්ථාන නිලධාරී ඒ වගේම කර්නල් මොහන් කුමාර ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට සහ මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් මොකද අපිට මෙහි රූගත කිරීම කරන්න මේ උඩටම යන්නට සිද්ධ වුණා. ඉතින් ඒ සම්බන්ධව අපි ඔබතුමා දැනුවත් කරපු විදිහටම අපි ඔබතුමා ඔබට අපිට අවසරය ලබා දුන්නා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම වර්තමාන රජයට ඒ වගේම ගරු ක්‍රමාධිතුමාට ගරු ප්‍රනාන්දුතුමාට ආරක්ෂක ලේකම්තුමාට වගේම යුදහමදාපතිතුමාට එතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් අත් වශයෙන්ම මේ අවස්ථාවට එතුමන්ලාගේ සම්පූර්ණ දායකත්වය මේ ස්ථානයට ලැබෙනවා. ප්‍රමුඛතාවය ලැබිලා තියෙනවා. ඒකින්ද තමයි අපිට මේ අවස්ථාව මේ තවත් අපිට ශක්තිමත් වෙන්න හැකියාවක් ලැබුණා. ඒක හොඳයි. අපි වැඩසටහන අවසන් කරන්න තමයි මේ කාල වේලාව ලැබිලා තියෙන්නේ. හවස් බොහෝ වෙලා තිබෙනවා. ඉතින් මම මේ වෙනකොට ඉන්නේ සඳුහිරු සෑ රදුන් අභියස ඕ මලුවේ වැලි මලුවේ ඉන්නේ. ඉතින් මේ හුලන් සද්දෙත් එක්ක ඔබට මම කියන දේ පැහැදිලිව ඇහෙනවද දන්නේ නැහැ. නමුත් මේ වැඩසටහන ඇතුළත මට ඔබට කියන්න ඌමනා කරේ ලංකාවේ විවිධ වූ කාලවල ලංකා ඉතිහාසය ගත්තට පස්සේ හරි රසවත් ලංකා ඉතිහාසයක් තිබෙනවා, හරි ප්‍රෞඩවත් ඉතිහාසයක් තිබෙනවා. මේ ඉතිහාසය පුරාවටම විවිධ වූ රජවරුන්ගේ රජ සමවල්වල, විවිධ වූ රජවරුන්ගේ රජ කාලවල්වල විවිධ වූ ඓතිහාසික සිද්ධස්ථාන, ඒ වගේම විවිධ වූ ගොඩනැගිලි, විවිධ වූ දාගැබ ඉදි වුණා. ඉතින් මේ ඉදිවීමත් එක්ක තමයි හෙළ සංස්කෘතිය පෝෂණය වුණේ, අපේ ධර්මය තව තවත් වැපිරුණේ මේ මහ පොළොව තුළ. ඉතින් අවුරුදු 5000ක් පුරාවටම මේ ධර්මද්වීපය රැකෙන්නට අවශ්‍ය නිසාවෙන් ඉතින් මේ දාගැබත් මෙලෙස ඉදිවෙන බව අපි ඔබට කියන්නට කැමති. ඉතින් ඔබට පුළුවන් තවත් නොදුරු දිනකදීම බොහෝ දුරට ලබන අවුරුද්ද ජනවාරි පෙබරවාරි මාසය වෙනකොට ඔබට පුළුවන් මේ උතුම් වූ සෑරදුන් වහන්සේ දැකබලා ගන්නට, වැඳ පුදා ගන්නට ඔබට එන්නට පුළුවන්. ඉතින් අපි ආරාධනා කරන ඔබ සියලුම දෙනාට මේ අවස්ථාවට එකතු වෙන්න, ඒ වගේම ඔබට ධර්මය වෙනුවෙන්, ඒ වගේම ඔබට බුද්ධාගම වෙනුවෙන්, ඔබේ ආගම, ඔබේ ජාතිය, ඔබේ රට වෙනුවෙන් කරන්නට ලොකු යුතුකමක් තිබෙනවා. සමහර වෙලාවට කීබෝඩ් එකෙන් ටයිප් කරන වචනකින් මේ රට වෙනස් කරන්න බෑ. සමහර වෙලාවට ඔබ දරන මතයකින් මේ රට වෙනස් කරන්න බෑ. හැබැයි එක එක්කෙනා එක එක්කෙනා අපි හැමෝම එකමුතුවෙන් දරන මතයකින් පුළුවන් මේ රටේ සම්පූර්ණ සිස්ටම් එකම වෙනස් කරන්න. ඉතින් මේ ඉදිවෙන පිළිම, ප්‍රතිමා, ගොඩනැගිලි, දාගැබ් ඔබ කිසිම වෙලාවක දේශපාලනික අරමුණකින් දකින්නට එපා කියන කාරණාවත් කියන්නට කැමතියි. ඉතින් අවසාන වශයෙන් ඔබට කියන්නට තියෙන්නේ අනුරාධපුරයට ආව වෙලාවක මේ සෑරදුන් වහන්සේ දැකබලා ගන්නට, වැඳ පුදා ගන්නට එන්න කියන අවස්ථාව උදාකර ගන්නටත් අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් අශාන් ඔන්ලයින් උරුමයක අරුමය තවත් එක් වැඩසටහනක් මේ විදිහට අනුරාධපුර අටමස්ථානයේ සිට අවසන් කරන වග අපි ඔබට ඉතාමත් ආදරෙන් කියන්න කැමතියි. එහෙනම් අපි ආය දවසක මුණගැහෙමු. ඔබට විශේෂම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. අශාන් ඔන්ලයින් subscribe කරන්න, ඔබේ අදහස මේ පිළිබඳව පහලින් comment කරන්න, ඒ වගේම රට ජාතිය වෙනුවෙන් හැඟීම තියෙන ඔබ වෙනුවෙන් අපි ඉදිරියටත් මෙවැනි ඌ වැඩසටහන් විශාල ප්‍රමාණයක් කරන්නට සූදානමින් සිටිනවා. එහෙනම් ඉතින් අද අපි සමුගන්නේ ඓතිහාසික ඉදිවෙමින් පවතින සඳ හිරු සෑ රටින් අභියස සිට ඔබට ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට ආයුබෝව වේවා, සුබ දවසක්.